ඒව රෙකෝඩ් කරේ නෑ නේද? ඒ වගේ උත් එම්මා. අපි අද සමගි ජන බලවේගයේ හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් ඒ වගේම අපේ නීත්‍ය මහත්මරුත් ඒ වගේම මානව හිමිකම් සංවිධාන නියෝජනය කරන මේ නියෝජිතවරුත් ඇවිල්ලා ලංකාවේ සිටින එක්සත් ජාතික ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරියට අපි ලිපියක් බාර දුන්නා විශේෂ ඉල්ලීමක් කරලා විශේෂයෙන්ම රංජන් රාමනායක මැතිතුමා අද වෙනකොට අවුරුද්දකට වඩා වැඩි කාලයක් ඔහුව සිරගත කරලා තිබෙනවා. එතකොට අද ඔහු සිරගත වෙලා ඉන්නේ විශේෂයෙන්ම දේශපාලන සිරකරුවෙක් හැටියට. ඔහු මේ රටේ අපරාධ කරලවත් එහෙම නැත්නම් දූෂණ වංචාවලට සම්බන්ධ වෙලාත් නෙමෙයි විශේෂයෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේදී ඇතිවෙච්ච අධිකරණයට අපහාස කරයි කියලා කියන චෝදනාව යටතේ තමයි ඔහුව අද නිදහස් මේ අවවාද සිරගත කරලා තියෙන්නේ. එතකොට අපි විශේෂයෙන්ම අද මේ රටේ අපේ ජනාධිපතිතුමාට විවස්ථාවෙන් බලය තිබෙනවා ඔහුට සමාව දීලා ඔහුව නිදහස් කරන්න. අපි දැක්කා පෞගිය කාලේ ජනාධිපතිතුමා විශාල පිරිසක් දේශපාලන වශයෙන් එතුමාට හිතවත් පිරිසක් විශාල පිරිසක් එතුමා පොදු සමාව යටතේ ඔවුන්ව නිදහස් කරා. ඉතින් අපිත් කීප වතාවක් ජනාධිපතිතුමාට ඉල්ලීම් කරා විශේෂයෙන්ම මේ මානව හිතවාදියා මේ දේශපාලඥයා ඒ වගේම කිසිදු වංචා දූෂණ අපරාධවලට සම්බන්ධ නොවිච්ච දේශපාලඥයෙක් එහිඳ මොහුටත් ඒ පොදු සමාව ලබා දෙන්න කියලා. නමුත් අපිට පේන දේ තමයි ජනාධිපතිතුමා ඒකි පිළිබඳව ඒතරම් අවධානයක් යොමු කරන පාටක් පේන්න නැහැ. එහෙනම් අපි කල්පනා කරා දැන් මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා මානව හිමිකම් කොමිසමට මේ ඉල්ලීම කරලා ඒ හරහා ජනාධිපතිතුමාටයි ආණ්ඩුවටයි ඉල්ලීමක් කරන්න කියන ඉල්ලීම අද අපි මේ නියෝජිතවරියට ලිපියක් මගින් බාර දීලා තිබෙනවා. ඒක බාර දෙන්න තමයි අද අපි මෙතනට ඇවිල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරියට අපි මේ ලිපිය බාර දුන්නා. මානව හිමිකම් කොමිසමට ඒක යොමු කරලා ඒ හරහා ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාටයි ආණ්ඩුවටයි ඉල්ලීමක් කරන්න කියලා රංජන් රාමනායකට ඉතා හැකි ඉක්මනින් නිදහස ලබා දෙන්න කියලා. දැන් රංජන් රාමනායක නැතුමාට ජනාධිපති සමාව නොලැබෙන්නේ ඔබතුමාලා මොකද්ද දකින්න හේතුව? අපි නම් දකින්නේ දැන් පෞගිය කාලෙම ජනාධිපතිතුමා අපි දැක්කා විශාල ප්‍රමාණයකට පොදු සමාව ලබා දුන්නා. ඒ පොදු සමාව ලබා දීපු අයගේ ලයිස්තු අරගෙන බැලුවම ඒ හැම කෙනාම ජනාධිපතිතුමාට හිතවත් අය හා ජනාධිපතිතුමා එක්ක සම්බන්ධකම් තියෙන අය. ඒතෝ රංජන් රාමනායක මැතිතුමා සමහර විට විරුද්ධ පක්ෂයේ ඉන්න හින්දා ජනාධිපතිතුමාට ඒ ගැන අවධානයක් හා ඒ ගැන අවශ්‍යතාවයක් නැතුව තියෙන්න පුළුවන්. නමුත් අපේ රටේ ජනතාවට විශාල වශයෙන් බහුතරයකට අවශ්‍යතාවයක් තියෙනවා රංජන් රාමනායකට නිදහස ලබා දිය යුතුයි කියන අදහස මේ සමාජයේ අද වෙනකොට සියලු දෙනාම පිළි අරගෙන තිබෙනවා. මොකද රංජන් රාමනායක කියන දේශපාලන චරිතය අපි දැක්කා ආණ්ඩුව අපිත් එක්ක ආණ්ඩුවේ නියෝජනය කරනකොටත් අපේ ආණ්ඩුවෙත් යම් යම් සිදුවීම් වලට විරුද්ධව ඔහු කතා කරනවා. ඔහු හැමතිස්සෙම ඔහුටම ආවේණික වූ දේශපාලන ගති ලක්ෂණ ඔහු ළඟ තිබෙනවා. ඔහු නිතරම අවංකත්වයේ වෙනුවෙන් සාධාරණත්වයේ වෙනුවෙන් අසාධාරණයට එරීව ඔහු නිතරම පෙනී සිටින කෙනෙක්. ඉතින් අපි දැක්කා පෞගේ කාලෙම මේ ආණ්ඩුවේ තිබෙන වංචා දූෂණ වලටත් එරෙහිවත් ඔහු දිගින් දිගටම පෙනී හිටපු කෙනෙක්. ඉතින් සමහර විට ජනාධිපතිතුමා ඔහු විරුද්ධ පක්ෂයේ ඉන්න දේශපාලඥයෙක් හින්දා ඔහුට සමාව ලබා දීම ගැන ඒ තරම් තැකීමක් කරන්නේ නැහැයි කියන එක තමයි මට නම් පේන්න තියෙන්නේ.